WhatsApp, YouTube app තුනටම රුපියල් 339ට ඇති වෙනකම් data. SLT Mobitel Triple Buddy. SLT Mobitel. එකම එක සමදියාව. ආයුබෝවන් වාසනාවන් ඉතින් ජයග්‍රාහී හැන්දෑවක් ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට හදවතින්ම ශ්‍රී ලාංකික ඔබට SLT Mobitel ගෙන එන ෆෑන් ටෝක්ස් අරගෙන අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් බොහොම ජයග්‍රාහී ලීලාවෙන් අපි ඉන්නේ. අපි තරඟ දෙකක් දිනලා ඉන්නේ. තරඟ දෙකක් අපිව හැලු කරලා කතා කරා. ඒවත් මේ වෙලාවේ කතා කරන්න ඕනේ. ඇත්තටම කියන්න ඕනේ මේ නෙදර්ලන්ත කණ්ඩායම, ඒ කියන්නේ ලන්දේසි. හරිද? ඒගොල්ලෝ හිතන් ඉන්නේ තාම අපි යටත් විජිතයක් කියලා. අපි ඒගොල්ලන්ගේ මේ යටත් විජිතයක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. අත්ත වශයෙන්ම මේ කියලා තිබ්බ අපේ කණ්ඩායම මෙහෙමයි. අපේ කණ්ඩායමට ගහන්න ලේසි. දැන් ලේසිද? ලේසිද ගහන්න? එහෙම ලේසි නෑ අපේ කණ්ඩායමට ගහන්න. අපේ පොඩි කාලෙක පසුබෑමක් තිබ්බා. නමුත් දැන් අපේ කණ්ඩායම නියම තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඇත්තට මේ අවස්ථාවේදී අපි ෆෑන්ස්ලා හැටියට, ලංකාවේ ෆෑන්ස්ලා හැටියට අපි ඒකයි තාම තරේ ඒ කණ්ඩායමේ නායකයා නෙදර්ලන්තයේ ඕලන්දකාරයා ලන්දේසියා. ඇත්තටම මම මේ වෙලාවේ ඉගෙන තරේ කියනවා මේක වැරදි ප්‍රකාශයක්. මම අපේ අයට යෝජනා කරනවා පුළුවන් නම් ඔය ඕලන්ද ඇල වහන්න. එහෙම නැත්නම් ඕලන්ද බලකොටු ඔය තියෙන කොටු ඔය තියෙන ගාල් ඇරෙමෙ ඒවා වහලා දාන්න කියලා. මොකද අපි අපිට එහෙම කතා කරන්න බෑනේ ඒගොල්ලන්ට. යුනෙස්කෝ එකෙන් නඩු දා ගන්නද? ඒවා ලෝක උරුම වෙලා තියෙන දැන් ඒවා වහන්න ඒව කරන්න බෑ. නැද ඒගොල්ලෝ කතා කරපු එක මම මේ කිව්වේ. ආ ඒක හරි. එහෙම කතා කරලා අයිතියන්නේ. කිපෙන්න එපා ඔච්චර ඉතින්. යෝජනා කරන මං මේක නැතත් මේක නම් එච්චර අපි මේ මොනවත් ඔය සැලසුම් දාන්න ඕනේ ඉදිරියේදී. හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද සැලස්මක් තියනවාද අපිට ඉදිරි තරඟ වැදගත්? ඔව් තියනවා. මෙහෙම එකක් කරන්න පුළුවන්. මේක කරන්න ඕනේ කුසල්. කුසල් ජනිත කරන්න පුළුවන්. අර ස්පිනර්ස්ලට කීප් කරන්න ළඟට එනවනේ, විකට් එක ළඟට එනවනේ. ඒ ළඟට ඇවිල්ලා ඉන්න ගමන් නිකන් ගාලා පොඩ්ඩක් කහිනවා. හිත වෙනත කියන්නද? නෑ නෑ, කහින ගමන් කියනවා ඇඟට හරි නෑනේ අද වන්ද මේ අතපය කැක්කුමක් වාගේ පොඩ්ඩක් මෙහෙම කරලා. එතකොට ඒගොල්ලෝ හිතන්නේ අපි ලෙඩ වෙලා කියලා. එතකොට නෑ, එතකොට ඒගොල්ලෝ හිතන්නේ කොරෝනා කියලා. ඒක හරි හරි ළඟටම වෙලා ඉන්නකොට මාස්ක් එකක්වත් නැතුව අරයා බෝලේ එන එක නෙමෙයිනේ. ඊට පස්සේ මෙනියාගේ හිත යන්නේ ඒකටනේ. මේ ලෙඩා මෙතන ඉඳගෙන මොනවා කරයිද දන්නේ නෑ. ඒක ඉඳන්නේ කොරෝනා එහෙම කියලා නේද? ඒක ඉඳන්නේ නෑ කියලා එහෙම. එතකොට අර මානසික ඒකාග්‍රතාවය හරි හරි නියමයි. ඒක තමයි. ඒකට මෙහෙමයි ඉතින් සිංහලෙන් කියලා බෑ ඉතින්. ඔව් ඩච් වලින් කියන්න ඕනේ. ඕන ඕලන්ද භාෂාවයි. ඕලන්ද භාෂාවයි. ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. ඔව් නැත්නම් සිංහලෙන් කවර තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්. හොඳයි. එතකොට දැන් අත්ත වශයෙන්ම කියන්න ඕනේ දැන් පෞගේ තරඟ දෙක දැක්කම. ඔව්. මේ තරඟ දෙකේ අපේ කණ්ඩායම පහර දුන්නු විදිය, පන්දු යවපු විදිය, එහෙම නැත්නම් අපි කියනවා මේ පන්දු රැකපු විදිය මොන මොන හරි දුර්වලතාවයන් දැක්කද ඒ වගේ දේවල්? ඇත්තම කියනවා නම් අපේ මේ ක්‍රීඩකයන්ගේ මේ අපේ පිටිකරුවන්ගේ හරි දුර්වලතාවයන් මම දැක්කා. කියන්නේ පුල් ටොක්ස් වලට ගහන්නෙම නැහැ. මොකේද? පුල් ටොක්ස් වලට. බේතක්ද? ඈ බේතක්ද? අනේ මේ පොඩ්ඩක් ඉන්න. ඔය පුල් ටොක්ස් දන්නේ හැමෝම දන්නවනේ. ඔය දෙන්න දන්නේ නැති උනාට. පුල් ටොක්ස් එක. ඔව් ඔව්. පුල් ටොක්ස් වලට ගහන්න ඕනේ. 6 4 නෙලා ගන්නවා නම් අන්න බෝල. පුල් ටොක්ස් එක ගැහුවොත් 6යි නැත්නම් 4යිනේ. ටිකක් ගහන්න ඕනේ මේකෙන්. ඉතින් අපේ සාමාන්‍යයෙන් අර කිචිමයිනා අපේ ටීම් එකේ මේ තමයි කරන්නේ. කිචිමයිනා කොයි රටේද? ඔය රටේ නෙමෙයි. ඔය රටේ කෙනෙක්ද ඔය කිචිමයිනා කියන්නේ? කිචිමයිනා කිචිම අපේ යාළුවෙක් මිනිහට යන්නාම එක එක ගුණවර්ප වචන කියවෙනවා. කිචිින්ද ඒකයි කිචිමයිනා කියන්නේ. හා ඉතින් කිචිමයිනා පිටරයා එතකොට වෙලෙන්සුවා ඔක්කොම නෙලන්නේ පුල් ටොක්ස් වලට තමයි. මිනිසුන්ට කතා කියන හැටි වචන එහෙම කරන්න එපා. මොකද මේක නමක් තියෙනවනේ. නමක් තියෙනවා මෙතන. මේ සෙනග වල්නවනේ. නෑ නෑ මං කිව්වම් මොකෝ. දැන් අර පැපුවානියුගිනියාවේ මේ කැප්ටන්ට වලා කියන්නේ එහෙනම් වෙන නමක් ඇතිනේ යාට. දැන් අපෙත් ඉන්න යාළුවෙක් එහෙම වලා ඒ වගේ නමක් කිව්වහමනේ දන්නේ. කිචිමයිනම හැමෝම දන්නේ. මිනිස්සුගේ නම ඒ නම් ඒ රටවල් වල මේ අපේ කියන වචේ තේරුම නෙමෙයි තියනේ. ඒ රටේ වෙන තේරුමක් ඇති. ඒ ඉන්දියාවේ ඉන්නේ පණ්ඩියා කියලා එහෙනම්. පණ්ඩියා අය ඉන්දියාවේ ඉන්නේ පාණ්ඩියා. ඉතින් පණ්ඩියානේ. ඔව් පාණ්ඩියා. ඔව් ඇත්තටම මේ ඉංග්‍රීසියෙන් දාන්නේ පාණ්ඩියා. අපි පොඩි විරාමයකට යම් පොඩ්ඩක් කතා කරන්න ඕන. විරාමය අතරතුර මේ විශේෂයෙන්ම ඔන්න මතක් කරනවා ෆෑන් ටෝක්ස්. ඔන්න ඔකට බලන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින සෑම තරඟයකටම පැයකට කලින්
ඉතින් දැන් අපි අන්තිම 12ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකාව ඉදිරියේ තරග වදිනවා දිගටම. ඉතින් ඔයගලන්ට දිගටම ලංකාව ගහන මැචස් බලන්න පුළුවන්. මැචස් වලට කලින් ෆෑන් ටෝක්ස් බලන්න පුළුවන්. ඒ වගේම අර්ධ අවසාන තරගෙදිත් ඔන්න ෆෑන් ටෝක්ස් අරගෙන අපි එනවා. පොඩි විරාමයකට ගිහිල්ලා නැවත එමු. අන්තර්ජාලය ෆයිබර් සමගින් බලකැන්වෙන තැන ඉස්සර වගේ නෙමෙයි දැන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වේගවත්ම සහ පුළුල්ම ප්‍රීමියම් ෆයිබර් අන්තර්ජාලය SLT Mobitel ෆයිබර්. දේශීය ෆයිබර් බලවේගය. හොඳයි, විරාමයෙන් පස්සේ නැවතත් අපි ඇවිල්ලා තියෙනවා ෆෑන් ටෝක්ස් අරගෙන. ඉතින් දැන් අපි තරග දෙකක් දින්න. ඒ කියන්නේ දින්න කියන්නේ ඇත්තටම පොඩි පොඩි අඩුපාඩු ගන්න දැක්කට අපිට රිදෙන්න ගැහුවේ රිදෙන්න ඇඳෙන්න දුන්නේ ඇඳෙන්න. හරි, පෙරේද තරගේ කොහමද? මෙහෙමයි ඉතින් පළවෙනි ඕවර් දෙක තුනේ අපි පොඩ්ඩක් මීක් කළා හිටියා. ඒ වුණාට ඉතින් දුන්නනේ වැඩිමට දුන්නනේ නියමිට. ඒක ඇත්තටම අපි කියන්න ඕනේ මේ. හැබැයි ඒගොල්ලෝ බැට් කරන පළවෙනි ඕවරෙත් මම ටිකක් මීක් වුණා. නෑ, ඒක අපි විශ්වාසෙ තියන්න ඕනේ. ඔව්. දැන් මොකද්ද මේ වෙනස? අපි ටිකක් පස්සෙන් හිටියේ ටී කණ්ඩායම පෞගිය තරඟ දැක්කා තරඟාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම පොඩක් පස්සට ගින්දිමු. අපි සැබෑ වෙනසක් එක්ක නැගිටලා තියෙනවා. මොකක්ද? ඒ කියන්නේ මෙහෙමනේ, දැන් අපිට එක්කෙනෙක් ගෙන්න උපදෙස් ලැබුණේ කලින්. ඔව් ඔව්. අර මෙයාගේ. කවුද? කවුද මේ අර අර කාටුන් මීයක් ඉන්නේ මොකක් මොකද්ද? කාටුන් මීයේ? ඔව්, වෝල්ඩිස්නි කාටුන් වල අර මීයක් ඉන්නේ කන් දෙක ලොකු. ආ, මිකී මවුස්. මිකී ආතල්. මිකියාත ලගෙන් පමණයිනේ අපිට උපදෙස් හම්බුනේ. ආතල් නෙමෙයි ආතල්. ආතල්. ඔව් ආතල්. හරි, කොහොම හරි තියාගෙන් විතරයිනේ අපිට උපදෙස් කලින් හම්බුනේ. ඔව් ඔව්. දැන් මහේලත් ඉන්නවා. ඔව් මහේලයි. මහේල බැටින් ඕඩර් එක හදලා එහෙම එහෙම කරලානේ ඔක් කරලා දීන්නේ. හරි හරි. ඔව්. ඒකයි මහේල දැන් මිකී ආතල්. මිකී ආතල් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්නේ. ඔව් ඔව්. ඉංග්‍රීසි තේරෙනවා අපේ ප්ලේයර්ස්ලට තේරෙනවා. ඒ වුණාට හරිම භාෂාව තේරෙන්නේ නැහැ මිකී ආතල්. ඒ කියන්නේ මහේලට තේරෙනවා. මහේල සිංහලෙනුත් නෙමෙයි හරිම භාෂාවෙන් කියන්නේ. ඒ කියන්නේ මම පැහැදිලි. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ළඟට ඇවිල් මෙහෙ කියලා කනට කල්ලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රීඩකයාට තේරෙන භාෂාව. තේරෙන භාෂාවෙන් කතා කරන්නේ. අපේ ගොඩක් අයට තේරෙන්නේ ওই භාෂාවෙන්. ඔව්, ඒක එහෙම ඒකෙන් තමයි ඔය ඉදිරියට ඇවිල්ලා තින්නේ අපි. ඔව්, ඒ කියන්නේ අපි සන්තෝෂෙට මහේලට ඒක මේ ගෞරවය ලැබෙන්න ඕන. ගෞරවය ලැබෙන්න ඕන. ඉතින් ඔව් කියන්න බලන්න දැන් මොකද්ද හිතන්නේ? දැන් මොන විදිය දේවල්ද අපි කරන්න ඕනේ කියලා දැන් අපි දැක්ක සමහර තැන්වල තිබුණේ අඩුපාඩු ඒවා මට. ඒ කියන්නේ දැන් අපේ මෙයා කවුද? චන්දිමාල්. ඔව් ඔව්. දිනේෂ් චන්දිමාල් හොඳ ක්‍රීඩකයෙක්. ඇත්තටම අපරාධ කියන්නේ බෑ, දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි පහුගිය ටිකේ පොඩ්ඩක් මේ පොඩි පසුබෑමක් හිටියානේ. අවංකව කතා කරනවා නම් එකඟව කතා කරනවා. ඉතින් එහෙම වුණාම ඉතින් පොඩ්ඩක් එදා අපි ඒකට සිරියාවන්ත කෙනෙක් හිනාවෙන් ඉන්න ප්‍රබෝධයෙන් ඉන්න එහෙම කෙනෙක්ව දැම්මොත් හොඳ නැද්ද? මේ ධනංජය සිල්වා වගේ කෙනෙක් හිනා වෙලා ඉන්නේ නේද? කොච්චර වුණත් හරි ප්‍රියමනාප වෙලා නියම් හුරි එහෙම ඒ කෙනෙක් හිනා වෙලා ඉන්න දැම්ම සිරියාවන්තයි නිකන්. මං කියන්නේ අනිත් එක්කෙනා නරක නෑ. සිරියාවන්තකමට ක්‍රීඩකයෝ දාලා හරි එහෙම ගන්න ඇති. මං අදහසක් කිව්වේ. ඔව් හරි, කමන්නේ. දැන් මට නිකන් දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි දැකපු දේ තමයි දැන් මේ අනිත් අරග නැමීබියා. එතකොට අපි දැක්ක අයර්ලන්තය, නෙදර්ලන්තය වගේ. දැන් අපි ගහන්නේ නෙදර්ලන්තයත් එක. ඒ තරඟ වගේ නෙමෙයි, අපි අවසාන ප්‍රබල 12 දෙනා අතරට ගියාම දැන් අපි දැක්ක ළඟ කඩුළු දෙක තුන වැටෙනවා. අපි මේක අපි නවත්ත ගන්න ඕනේ. දෙකක් ගියාම තුනක් ගියාම අපිට ලොකු රටක් ඉන්දියාව, වෙස්ට් ඉන්ඩීස් වගේ හම්බෙනකොට අපි ඒක කොහොමද ඔයා හිතන්නේ මේ කඩුළු වැටෙන එක වළක්ව ගන්න ක්‍රමයක් තියෙනවද? ඒකට ඉතින් ක්‍රමයක් තියෙනවා අපේ. ඈ, අර අයියා. කවුද? කවුද අයියා? කවුද මන් දන්නේ අයියලා ගැන. ඕකද ඉන්නේ පච්ච කොටලා ලේන්සු ඔළුවේ බැඳලා උගුල්ලාගේ පැත්තේ අයියලා ගැන. අපි දන්නේ මොකද්ද කවුරු ගැනද කියන්නේ මට තේරෙන්නේ නැහැ. කළු සිරි අයියා. කළු සිරි අයියා? ඔව්. ඉතින් මොකද? පොර පොඩි. ඉතින් මොකද්ද එයාට කියන්නේ? ඉතියාට කියවා අම්පයගේ අත් දෙක මෙහෙම කළා බැඳනම් හරි ආය අත උසන්ඩ බැරි වෙන්න. අපි එහෙම කළා අවුට් දෙනවා වැඩි කියලා අපේ අම්පයව අත් දෙක බැඳා අත උසන්ඩ බැරි වෙන්න පිටිපස්සට කළා. ඔයාලේ කියන්නේ මිස්තු මේ වෙනතටම මේවා. අර ඇයිද ඇයි නිකන් හරි අම්පය මෙහෙම කළොත් වැඩන්නේ නැහැ නේ. හරි හරි, ගමේ චණ්ඩි කියලා මේ මිනිසුන්ගේ මැච් ගහන්න බෑ එහෙම. අම්පයලගේ අතපය බඳින්න ඒවා බෑ. ඉතින් අපි ඒක පස්සේ කතා කරමු. අදත් අපි අපේ සුදු මල්ලිගෙන් පහරක්. ඒ කියන්නේ කොහොමද
අපි අපේ දුර්වලතාවයක් තියෙන තැනක් අපි හදාගන්න බලාපොරොත්තු වෙනවා ඔහුගේ දැනුමෙන්. ඉතින් අදට අපි සමුගෙන යනවා SLT Mobitel FAN TALKS තුලින් අපේ කණ්ඩායමට. අපි දන්නවා අපේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟේ නිකන් මේක. දැන් අපි පාර බලනවද? ඔව් පාර බලනවා ඉතින්. එහෙනම් ඉතින් සමුගෙන යනවා කියන්නේ. ආ සමුගෙන යන්න බෑ. අපි පාර බලන සමුගෙන යනවා. අපි බලමු කොහොමද අද මොකද්ද තියෙන පාර කියලා අපි බලමු. හිත ඇති කියනකන් ස්ක්‍රෝල් කරන්න, ඇඟිලි ඇති කියනකන් චැට් කරන්න, ඇස් ඇති කියනකන් වීඩියෝ බලන්න. SLT Mobitel Mobile නම් ස්ටොප් ලොක්කා. SLT Mobitel Mobile prepaid සහ postpaid පරිභෝගිකයන්ට ඔබ කැමතිම ඇප් නමයට ඇති වෙනකන් data සහ වැඩිපුර 2GB අමතරව රුපියල් 398කට. SLT Mobitel එකම එක සබඳියාව. ඔව් අපි බලමු අද වැඩි කතා කරන්න නැතුව කොහොමද අපේ සුදු මල්ලි කියලා දෙන ෂොට් එක මොකද්ද අපිට කියන්න බලන්න අද? දැන් මං කියන්නේ දැන් ස්පිනර්ස්ලා බෝල් කරනකොට අපි බැට් කරනකොට කකුල් දෙක මෙහෙම ළඟ තියාගෙන ඉන්නවනේ. ඔව් ඔව්. ඒකට බෝලේ පිච්චුනහම අපි මෙහෙම කරලා මේ බැට් එකෙන් ගහනකොට පොඩ්ඩක් හරි මිස් වුණොත් කකුල වැදිලා LB එකක් යන්න පුළුවන්. ඔව් ඔව්. එදා නැමීබියා මැච් එකේදී උදාහරණයක් විදිහට පැතුම් නිස්සංකට උනේ ඒකනේ. ඔව්. දැන් අපි කරන්න ඕනේ මගේ අලුත් ෂොට් එක මෙහෙමයි. බෝලේ පිච්චෙනකොටම ටික්. ආ වෙන්න. මේ මොකද්ද කරන්නේ? ඈ මොකද්ද ඒ කරන්නේ? කකුල් දෙක මෙහෙම දෙපැත්තට දානවා. ඇයියේ LB යන්නේ නැහනේ. ආ LB යන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම ගහන්න පුළුවන්, මෙහෙම ගහන්න පුළුවන්, මෙහෙම ගහන්න පුළුවන්. ඔව් කකුලට ගහන තාපොඩි. ඔව් එහෙම මේ ගහන්න පුළුවන්. එතකොට ටේන් ටේන් ගාලා දෙන්න පුළුවන් අතරත්. ඒක නමන්නේ නැද්ද ඒක පාර? ඒක මං හිතන්නේ දැන් හොකි විදියට තමයි ගහන්නේ. ඒකට නමක් මං දැන් කල්පනා කරනවා. ඔව් නමක් වැටෙයි. නමක් යයිද? අපිටත් නමක් වැටෙයි. ඔව් ගමන්නේ. ඉතින් අපි එහෙමනම් අද දවසෙන් අපි SLT Mobitel FAN TALKS වලින් අපි දැනට සමු ගන්නවා ඊළඟ තරගයේදී හම්බ වෙන බලාපොරොත්තුෙන්. ඉතින් ජයග්‍රහී දවසක් අපි බලාපොරොත්තු වෙනවා. 100%ක්ම අපේ කණ්ඩායමට ජය. අන්තර්ජාලය ෆයිබර් සමගින් බලකැන්වෙන තැන. ඉස්තර වගේ නෙවෙයි දැන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වේගවත්ම සහ පුළුල්ම ප්‍රීමියම් ෆයිබර් අන්තර්ජාලය SLT Mobitel Fiber. දේශීය ෆයිබර් බලවේගය.